ආයුබෝවන් වාව්ට්‍රැක් අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති තවත් සුපිරිම තරගයක් ගැනයි මේ තරගය පැවතුනේ 1997 වර්ෂයේ ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වකවානුවේ ප්‍රබල ස්ථානයක සිටියත් බ්‍රයන් ලාරා කාල් හූපර් කර්ට්නි ඇම්බ්‍රෝස් කර්ට්ලි වෝල්ස් වැනි සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් කිසිම විටක අවතක්සේරු කළ හැකි කණ්ඩායමක් උනේ නැහැ දිවරාත්‍රී තරගයක් වුණ මෙම තරගයේ කාසිය වාසී දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මුලින් පන්දුවට පහර දෙන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව ස්ටුවර්ට් විලියම්ස් සහ ශිවනරින් චන්ද්‍රපෝල් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් වන විට ස්ටුවර්ට් විලියම් ක්‍රීඩාගාරයට හරවා යැවීමට චමින්ද වාස්ට් හැකි වුණා. ඉන් අනතුරුව පිටියට පිවිසි බ්‍රයන් ලාරා චන්ද්‍රපෝල් සමග ලකුණු 82ක සම්බන්ධතාවයක් සහ කාල් හූප සමග ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා. පන්දු අර 50 අවසානයේ කොදෙව්වන් කඩුලු 8කට ලකුණු 237ක් ලබා ගන්නා විට ශිවනරින් චන්ද්‍රපෝල් ලකුණු 42ක් බ්‍රයන් ලාරා ලකුණු 80ක් සහ කාල් හූප ලකුණු 68ක් ලබාගෙන තිබුණා. පන්දු යැවීමේදී චමින්ද වාස් පන්දු අර 10 තුල ලකුණු 35කට කඩුලු 2ක් සහ සජීව ද සිල්වා පන්දු අර 10 තුල ලකුණු 31කට කඩුලු 2ක් දවාගෙන තිබුණා. ලකුණු 238ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට සන ජයසූරිය සමගින් මාව නතපත්තු පිටියට පිවිසියා. කෙසේ නමුත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දී මාව නතපත්තු ලකුණු 50 දී සන ජයසූරියත් ලකුණු 69 දී අරවින්ද ද සිල්වා ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දියව නම් සමත් වුණා. ඉන් අනතුරුව හතරවන කඩුල්ලට එකතුන රොෂාන් මහනාම සහ නායක අර්ජුන රණතුංග වාර්තාගත සම්බන්ධතාවය තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. කර්ණි ඇම්බ්‍රෝස් කර්ණි වෝල්ස් වැනි ප්‍රබල පන්දියවන්නන් ඉදිරියේ ඉතා ඉවසලිවන්තව පිත්ත හැසිර වූ රොෂාන් මහනාම සහ අර්ජුන රණතුංග පිළිවෙලින් නොදෙවි ලකුණු 94ක් සහ ලකුණු 87ක් ලබා ගන්නා විට මහනාම තමගේ ලකුණු 94ට 4 පාර 5ක් සහ 6 පාරක් එකතු කර තිබුණා. ඒ වගේම අර්ජුන රණතුංග තමගේ ලකුණු 87ට අලංකාර 4 පාරවල් 8ක් එකතු කර තිබුණා. ඒ අනුව පන්දු අර 39 පන්දු 4කින් ජයග්‍රහණ ලකුණු සීමාව පසු කළ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයපත් කරමින් කඩුලු 7ක දැවැන්ත ජයක් වාර්තා කළා. එදා රොෂාන් මහනාම සහ අර්ජුන රණතුංග එකතු කළ ලකුණු 171ක නොදැවුණු සම්බන්ධතාවය හතරවන කඩුල්ලට ශ්‍රී ලාංකිකයන් වාර්තා කළ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා අතරට එකතු වුණා. ඒ වගේම අවුරුදු 24ක් ගියත් මෙම වාර්තාව අදට බිඳ නොවැටී තිබීම සුවිශේෂී සිද්ධියක් කියලා කියන්නත් පුළුවන්. එදා රොෂාන් මහනාම ලකුණු 94ක් ලබා ගත්තද නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුන රණතුංග තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඉතින් ක්‍රිකට් ගැන මේ වගේ තවත් වීඩියෝ නැරඹීම සඳහා වාව්ට්‍රැක් YouTube channel එක subscribe කරන්න කියලා ආදරේ මතක් කරමින් අදට අප නවතිනවා ඔබට සුබ දවසක්.